අයිබෝවන් ඔබට සුබ දවසක් වේවා. අද අපි මේ වීඩියෝව තුළින් කතා කිරීමට සූදානම් වන්නේ පෙබරවාරි මාස 20 වෙනි දින බුධ ග්‍රහය කුම්භ රාශියට ගමන් කිරීම පිළිබඳවයි. ඒ වගේම පෙබරවාරි මාස 22 වෙනිදා ග්‍රහ යුද්ධයක්ද පවතිනවා. ඉතින් මේ විශේෂයෙන්ම රටේ දූෂණ අක්‍රමිකතා ඉහළට යන කාලයක් වන අතර දේශපාලන කුමන්ත්‍රණ වැඩිවන ලකුණු පෙන්නුම් කරන රියානතර ස්වභාවික ව්‍යසන ඉහළට යන කාලයක්ද වනවා. ඉතින් වීඩියෝකට යන්න කලින් ඔබට මුලින්ම මතක් කරන්නට කැමති, ඔබ තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරන්න. නව මාසය ගෙවී යන අවසන් දින කිහිපයේ සිදුවන ග්‍රහමාරු වශයෙන් පෙබරවාරි මාස 13 වෙනි දින 3:44 පැයට රවි ග්‍රහය කුම්භ රාශිගත වන අතරම 20 වෙනි දින 6:02 බුධ ග්‍රහයාද කුම්භ රාශිගත වනවා. මේ අතර 22 වෙනි දින 12:46 කුජ ග්‍රහය සිකර ග්‍රහයන් අතර ඇතිවන ග්‍රහ යුද්ධයෙන් කුජ පරදා සිකරට ජය හිමි වනවා. රවි බුධ දෙදෙනාම පැමිණෙන්නේ සෙනසුරට අයත් කුම්භ රාශියටයි. කුජ සිකර දෙදෙනා අතර ඇතිවන ග්‍රහ යුද්ධයෙන් සෙන්පති සටන්කාමී කුජගේ පරාජයත් සිකරට ජය හිමිවීමත් විශේෂයෙන් සලකා බලන්නට අවශ්‍ය වෙනවා. ලංකා කේන්ද්‍රීය ලග්න භාවයට රවි බුධ පැමිණ සිටින විට දොළොස් වැන්නේ ග්‍රහ යුද්ධයක් සිදුවනවා. රාහු ඉන්නේ දෙවැන්නේ බාධකවයි. රට තුළ අවිනිශ්චිත තත්ත්වයක් ගොඩ නැගෙනවා. ජනතාවට සහන දෙන්නට රජය අපහසුත් වන බවක් පෙනෙනවා. දේශපාලන පිටිය උණුසුම් තත්ත්වයක් ගන්නවා. තරුණ තරුණියන් නව රැල්ලක් නිර්මාණය කරනවා. පිල් බෙදීම් කණ්ඩායම් බිහිව සන්ධානගතවින් දේශපාලන පක්ෂ අතර මතභේද රහස් කුමන්ත්‍රණ නිර්මාණය කරනවා. රියානතර ස්වභාවික විපත් කුඩා දරුවන්ට අනතුරු තත්ත්වයන් ඇතිවනවා. ආරක්ෂක අංශවලටද කාර්යබහුල වනවා. සැඟවුණු ගිනිඅවි මගින් සිදුවන ඝාතනයන් නිසා රජයට පමණක් නොව ආරක්ෂක අංශවලටද අසිරතාවන්ට පත්වීමට සිදුවනවා. මේ අතර මැතිවරණ කතිකාවන් හැම පැත්තකින්ම මතුවනවා. අසල්වැසි රාජ්‍යයන් අතර අමනාපකම් මතුවනවා. රටේ දූෂිත ක්‍රියා වැඩිවනවා. පවතින විෂම ග්‍රහචාරයන් හේතුවෙන් නැතිවන බෙහෙසුණු ක්‍රියාදාමයන් නිසා අප රටට පමණක් නොව ලොව බොහෝ රටවලටත් ගැටලු ඇති කරනවා. භූමිකම්පා මරණ සංඛ්‍යා ඉහළ යනවා. රියානතරු දරුවන්ට විපත් ඉදිරියටත් සිදුවනවා. සෞඛ්‍ය අධ්‍යාපන ප්‍රවාහන අංශවල සිට සෑම අංශයකම දූෂිත ක්‍රියා වර්ජන වාර්තා වනවා. තත්ත්වය මෙසේ හෙයින් සිදුවන ග්‍රහ මාරු හා ග්‍රහ යුද්ධ විෂම ග්‍රහචාර අනුව 15 වෙනිදා සිට 22 වෙනිදා දක්වා කාලය ලග්න 12 උපන් අයට පොදුවේ සුබ අසුබ පලාපල මෙසේ කියන්නම්. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට නිලතල ලැබෙන බවක් පෙන්නුම් කරනවා. මේෂ රාශියේ ඔබගේ 11 වැන්නට රවි බුධ පැමිණීමෙන් සෙනසුරු හා යෝග වනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී සමාජයේ ඉහළ පිළිගැනීමකට ලක්වන බවක් පෙන්නුම් කරනවා. නිලතල ලැබීමටද හේතු වනවා. දැනුගත් මිතුරන් ආශ්‍රයෙන් බොහෝ කටයුතු ඉටු කර ගන්නට ශක්තිය උදා වනවා. විදෙස් රැකියා අපේක්ෂා කළ අයට ශුභදායක ආරංචි ලැබෙනවා. දරුවන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරන්නටත් දියුණුව පිණිස වැඩ කටයුතු කර ගන්නටත් හැකියාව ලැබෙන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ප්‍රමාද වූ මංගල කටයුතු ඉටුවන ලකුණු පෙන්නුම් කරනවා. ප්‍රේම සම්බන්ධතා ගොඩ නැගෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී අතිරේක ආදායම් මාර්ග සලසා ගන්නට හැකියාව ලැබෙන බවක් පෙන්නුම් කරනවා. ව්‍යාපාරවලට ශුභයි. රැකී රක්ෂා වැඩි දියුණු වෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ඉගෙන ගන්නා දරුවන්ගේ සහජ දක්ෂතා වර්ධනය කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවතින බව පෙන්නුම් කරනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ජයාංක ලෙස අංක 3 සහ අංක 5ද ශුභ දින ලෙස අඟහරුවාදා දිනය සහ ඉරිදා දිනයද ශුභ වර්ණය ලෙස රන්වන් පාටද යොදා ගන්න. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට විදෙස් ගමන් යෙදිය හැකි බවක් පෙන්නුම් කරනවා. රවි බුධ දහවැන්නට පිවිසෙනවා. රවි බුධ ශනි සංයෝගයේ කර්මස්ථානගත වන විට සෙස ග්‍රහ සංයෝගයන්ද සමග ඔබට ඉදිරි සතිය මෙසේයි.
වෘෂභලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී අලුත් ආකාරයකින් සිතන්නට කටයුතු කරන්නට උනන්දුව උද්‍යෝගය ඇතිව බොහෝ සකසුරුවම් වැඩ කරන බවක් පෙනෙන්නට තිබෙනවා. විදෙස් ගමන්වලට තිබූ බාධක ඉවත් වන වේලාවක් වෙනවා. යහපත් අයගේ ආශ්‍රය නිසා දේපළ නිවාස ගැටලු විසඳා ගැනීමට හැකියාව ලැබෙනවා. වගා කළ හැකි භූමිවලින් උසස් ඵල නෙළා ගැනීමට හැකියාව ලැබෙනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී මංගල යෝජනා ස්ථිර වන බවක් පෙන්නුම් කරනවා. නව පෙම් සම්බන්ධතා ඇතිවනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වෘත්තීය දක්ෂතා මතු කරන රැකියා පරිසර යහපත් කරන අතරම ව්‍යාපාර කර්මාන්ත ස්වයං රැකියාවලින් ලාභ ලැබිය හැකි බවක්ද පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී නව ප්‍රවේශයකින් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී නිරෝගීමත් සතියක් වන බවක් පෙන්නුම් කරනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ජය අංක ලෙස අංක 2 සහ අංක 10ද ශුභ දින ලෙස සිකුරාදා දිනය සහ පදාදා දිනයද ශුභ වර්ණ ලෙස සුදු පැහැය සහ කොළ පැහැයද යොදා ගන්න. මිථුන ලග්නය. මිථුන ලග්නයෙන් උපන් ඔබට සුභ ආරංචියක් ලැබෙන බව පෙන්නුම් කරනවා. රවි බුධ චලිතය ඔබගේ නව වැන්නට වූ භාග්‍යස්ථානයේ සිදුවමින් පවතින ග්‍රහ ගෝචරයන්ද සමග උදාවන මෙම සතිය ඔබට මෙසේයි. මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී ඔබගේ උසස් කතිගුණයන් මතුවීමෙන් බොහෝ අයගේ ආශිර්වාදය සැලසෙන වේලාවක් ඥානවන්තව කටයුතු කරන නිසා ඉදිරි කාලය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙන වේලාවක් බව පෙන්නුම් කරනවා. හදිසි ගමන් බිමන් යෙදෙන්නට පුළුවනි. පියාගේ ආශිර්වාදය ලබන හිමිකම් ලබා දෙන වේලාවක්ද වෙනවා. සහකරු හෝ සහකාරිය සම්බන්ධව සතුට විය හැකි වේලාවක් වෙනවා. සතිය අවසානයේ ශුභ ආරංචියක් ලැබිය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ආලය ආදරය සම්බන්ධයෙන් ගුප්ත බවක් ඇති කරන බවක් පෙන්නුම් කරනවා. යහපත් විවාහයකට මාර්ගය පෑදෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියා ස්ථානවල අවිවේකීව පැවතුනත් ඕනෑම අභියෝගයක් ඉවසන නිසා ජය ගැනීමට හැකියාව ලැබෙනවා. පෙර පිනෙන් ලැබිය යුතු දේ ලැබෙන වේලාවක් වනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ඉගෙනීමට බාධක නැති බවක් පෙන්නුම් කරනවා. ජයග්‍රහණ ලැබිය හැකි. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී මුද්‍රා අමාරුකම් උෂ්ණ රෝග සහ නිදන්ගත රෝග මතුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ජය අංක ලෙස අංක 1 සහ අංක 3ද ශුභ දින ලෙස බදාදා දිනය සහ සෙනසුරාදා දිනයද ශුභ වර්ණය ලෙස ලානිල් පැහැයද යොදා ගන්න. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබට මානසික ගැටලු ඇතිවන බවක් පෙන්නුම් කරනවා. කටක රාශියට වැන්නටයි රවි බුධ පැමිණෙන්නේ. මේ වන විට සෙනසුරු අෂ්ටමේ රාශියකව ඉන්නේ. පවතින සෙළු ග්‍රහ ගෝචරයන් සමග ඉදිරි සතිය ඔබට මෙසේය. කටක ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී ග්‍රහ මාරුව අනුව එතරම් ශුභදායක තත්ත්වයක් අපේක්ෂා කළ නොහැකි බවක් පෙන්නුම් කරනවා. මිශ්‍ර ඵල ගෙන දෙන කාලයක් වෙනවා. වැඩිහිටි ඥාතීවරුන්ගෙන් හෝ සමීප කෙනෙකුගේ කරදරයක් අසනීපයක් ගැන වෙහෙසන්නට සිදුවනවා. පියා හෝ වැඩිහිටියන් සමග කටයුතු කිරීමේදී ඉවසීමෙන් ප්‍රවේශමෙන් වැඩ කළ යුතු බවක් පෙන්නුම් කරනවා. නැතහොත් පාඩු සහිතයි. සිත් ඇවල් මානසික ගැටලු යෙදෙනවා. ඔබගේ විවාහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී පෙම් සම්බන්ධතා මගින් අනිසි ගැටලු මතුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. අනියම් සම්බන්ධතාවන්ගෙන් ප්‍රවේශම් වන්න. පවුලේ සමගයට බාධක මතු කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියා ආරක්ෂා අංශයන්හි ගැටලු මතු නොවන බවක් පෙන්නුම් කරනවා. ආදායමට වඩා වියදම වැඩිවීම ණයවීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී සැඟවුණ දක්ෂතා මතු කරනවා. ඉගෙන ගන්නා දරුවන්ට යහපත් වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රුධිර පීඩනය හදිසි අනතුරු සහිත වන බැවින් ප්‍රවේශම් වීම හොඳයි. කටක ලග්නයෙන් උපන් ඔබගේ ජය අංක ලෙස අංක 4 සහ අංක 10ද ශුභ දින ලෙස සඳුදා දිනය සහ සිකුරාදා දිනයද ශුභ වර්ණය ලෙස සුදු පැහැයද යොදා ගන්න. සිංහ ලග්නය.
සිංහලක්නෙන් උපන් ඔබට දුරබැහැර ගමනක් යෙදිය හැකි බවක් පෙන්නුම් කරනවා. කේන්ද්‍රයේ 7 වැනි රාශියට රවි බුධ පැමිණෙන අතර ශනි හා යෝග වනවා. මේ වන විට කුජ සිකුරු 6 වැන්නේ, රාහු 8 වැන්නේ හා ගුරු 9 වැන්නේ සිටිනවා. සිංහලක්නෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී සිංහලක්නයට බුධගේ චරිතය එතරම් ශුභ නොවුනත් සෙස ප්‍රහ තත්වයන් අනුව කාර්යබහුල බවක් ඇති කරන බව පෙන්නුම් කරනවා. දුර බැහැර හා ආගමික ගමන් බිමන්ද යතනවා. කරදර පැවතිය නම් මේවා නිමාවට පත්වනවා. දරුවෙක් අපේක්ෂා කළේ නම් ඒ සඳහා සුදුසුම කාලයක් වනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් යොදවන්නට සිදුවනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී පෙම්වතුන්ට බාධක නැතත් මංගල යෝජනා ප්‍රමාද වීම සහිත බවක් පෙන්නුම් කරනවා. අඹ සැමි සමගියට බාධක මතු කරන බැවින් ඉවසීම වැදගත් වෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී පොත්පත් ලේඛන ප්‍රාධිකරණය යන අංශවලට හොඳ බවක් පෙන්නුම් කරනවා. වියදම් තරමක් ඉහළ යනවා. රැකී රක්ෂා බාධක නොමැති බව පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී විද්‍යා අධිපති 9 වැන්නේ, 1-2 අධිපති 7 වැන්නේ ගමන් කරන බැවින් ඉගෙනීමේ යෙදෙන දූ දරුවන්ට යහපත් කාලයක් වන බව පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී නිදන්ගත රෝග, උෂ්ණ රෝග මතුවිය හැකි කාලයක් වන බව පෙන්නුම් කරනවා. වෛද්‍ය උපදෙස් වෙත සැලකිලි මතුවිය යුතු බවක් පෙන්නුම් කරනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ජය අංක ලෙස අංක 4 සහ අංක 9ද, ශුභ දින ලෙස ඉරිදා දිනය සහ සිකුරාදා දිනයද, ශුභ වර්ණ ලෙස රතු පැහැය සහ තුඹුරු පැහැයද යොදා ගන්න. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට හදිසි ලැබීම් පවතින බවක් පෙන්නුම් කරනවා. 6 වැන්නට රවි බුධ පැමිණෙනවා. කේතු ලග්නේ, රාහු 7 වැන්නේ, ගුරු 8 වැන්නේ, කුජ සිකුරු 5 වැන්නේ ගෝචරයි. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී 6 වැන්නේදී රවි බලපත් වුවත් බුධ ශනි දුර්වල වන බවක් පෙන්නුම් කරනවා. රවි නිසා එතරම් සාර්ථක සතියක් නොවනවා. සාමාන්‍ය පරිදි ගෙවී යනවා. ඉදිකිරීම් කටයුතු මිලදී ගැනීම නිවාස අලුතැඩියාවන් සාර්ථකව කරගෙන යන්නට හැකියාව සැලසෙනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී කුජ සිකර 5 වැන්නේ ගමන් කරන වේලාවක් වනවා. ගින්දර හා පුළුන් මෙනි ප්‍රදේශම් සහිත වීම වැදගත් වනවා. අවාහ විවාහ කටයුතු ප්‍රමාද වනවා. ඔබගේ රැකී රක්ෂා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වෘත්ති ආයුෂ සාර්ථක කරගෙන යන්නට හැකිවන අතර හදිසි ලැබීම් වලටද ඉඩකඩ පවතින බවක් පෙන්නුම් කරනවා. වැයපස තරමක් ඉහළ යනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී තරමක් බාධක සහිත බවක් පෙන්නුම් කරනවා. එහෙත් ඉවසීමෙන් සංයමයෙන් අධ්‍යාපන කටයුතු වල යෙදෙන්නට අවශ්‍ය වන බවක් පෙනෙනවා. කුජ සිකර දසා අතුරු දසා නම් මේ තත්ත්වය ඇතිවනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී හන්දිගත රෝග, ස්නායු රෝග, හදිසි අසනීප තත්ත්වයන් යෙදෙන බවක් පෙන්නුම් කරනවා. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ජය අංක ලෙස අංක 4 සහ අංක 9ද, ශුභ දින ලෙස බදාදා දිනය සහ සිකුරාදා දිනයද, ශුභ වර්ණ ලෙස කළ පැහැය සහ රෝස පැහැයද යොදා ගන්න. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබට මංගල යෝග සහිත වන බවක් පෙන්නුම් කරනවා. රවි බුධ 5 වැන්නේ විද්‍යාසනගත වනවා. 4 වැන්නේ කුජ සිකුර ගෝචර වනවා. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී සතුටින් ප්‍රීතියෙන් ගෙවී යන කාලයක් වන බව පෙන්නුම් කරනවා. බොහෝ වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනවා. නිවසේ උත්සව අවස්ථාවන් යෙදෙන අමුත්තන් නිතර පැමිණෙන කාලයක් වනවා. අසල් වැසියන් නැදයන් අතර හොඳ හිත වර්ධනය කරනවා. අලුත් අලුත් වටිනා දේ මිලදී ගැනීමට හැකියාව ලැබෙනවා. පවුලේ දියුණුවට කටයුතු කරගත හැකි යහපත්ම කාලයක් උදා වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී පෙම්වතුන් මිටවන මංගල යෝග උදා වන අඹ සැමි සමග ඇති කරන සතියක් වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකී රක්ෂා අංශවල බාධක නැති බවක් පෙන්නුම් කරනවා. අමතර ආදායම් මාර්ග සලසා ගැනීමට හැකියාව ලැබෙනවා. ව්‍යාපාරවලට ශුභයි. ආදායම් සතුටුදායක වනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී කාර්මික විද්‍යා තාක්ෂණ අංශවල අයට උසස් අධ්‍යාපන අයට යහපත් වන බවක් පෙන්නුම් කරනවා.
ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී නිරෝගීමත් කාලයක් උදා වන බව පෙන්නුම් කරනවා. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ජයාංක ලෙස අංක 1 සහ අංක 4ද ශුභ දින ලෙස සිකුරාදා දිනය සහ සෙනසුරාදා දිනයද ශුභ වර්ණය ලෙස කළ පැහැය සහ රිදී පැහැයද යොදා ගන්න. වෘචික ලග්නය වෘචික ලග්නයෙන් උපන් ඔබට නව රැකියා ලැබෙන බවක් පෙන්නුම් කරනවා. හතර වැන්නේදී රවි බුද ගෝචරය සිදුවනවා. සස ප්‍රහචාරයන් සමග ඔබට මෙම සතිය මෙසේයි. වෘචික ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී උරුම හිමිකම් ලැබෙන දේපල භූමි ලාභ උරුම වන වේලාවක් වන බව පෙන්නුම් කරනවා. මවගේ පාර්ශවෙන් හා සහෝදර පාර්ශවෙන් උදව් උපකාර හිමිවනවා. කාගේත් අවධානයට ඔබ පත්වන මේ වේලාවේ ප්‍රමාදව බොහෝ දේ සපුරා ගන්නට අවස්ථාව තබනවා. පිරිමි දරුවෙකුගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් වැඩි කැපකිරීමක් කරන්නට සිදුවනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී පෙම්වතුන්ට තරමක් බාධක සහිත බව පෙන්නුම් කරනවා. ඉවසීමෙන් ජය ලැබෙනවා. මංගල යෝජනා සාර්ථක විවාහයන් සඵල කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී හතර වැන්නේ සිටින රවි බුදයට දහ වැන්න පෙනෙනවා. අලුත් රැකියා ලාභ උසස් වීම සහිත වනවා. නව ආදායම් මාර්ග සලසා ගැනීමට හැකියාව ලැබෙන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී බාධක යෙදුනත් අධ්‍යාපන කටයුතු කරගෙන යන්නට හැකියාව ලැබෙන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විමසා බැලීමේදී සුළුසුළු අසනීප තත්ත්වයන් උදරගත අසනීපයන් හැර යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවතින බව පෙන්නුම් කරනවා. වෘචික ලග්නයෙන් උපන් ඔබගේ ජයාංක ලෙස අංක 4 සහ අංක 10ද ශුභ දින ලෙස අගහරුවාදා දිනය සහ ඉරිදා දිනයද ශුභ වර්ණය ලෙස රතු පැහැයද යොදා ගන්න. ධන ලග්නය ධන ලග්නයෙන් උපන් ඔබට ධනලාභ ලැබෙන බවක් පෙන්නුම් කරනවා. තුන්වැන්නව වික්‍රමස්ථානයේ රවි බුද පැමිණෙනවා. දෙවැන්නේ කුජ සිකරු හතරවැන්නේ රාහු පස්වැන්නේ ගුරු යෙදෙන මේ සතිය ඔබට මෙසේයි. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී දරු සැප ලබන්නට වාසනාව ඇති බවක් පෙන්නුම් කරනවා. දුර බැහැර ගමන් බිමන් සඳහා ආරාධනා ලැබෙන බවක් පෙන්නුම් කරනවා. විදෙස් ගමන් සාර්ථක කරනවා. පවුලේ හා නෑදෑයන් අතර හොඳ හිත වැඩිදියුණු කරමින් ඒ අයගෙන් උපකාර ලබන්නට හැකියාව ලැබෙන බවක් පෙන්නුම් කරනවා. දරුවෙකුගේ දක්ෂතාවයක් ඇගේමට ලක්වනවා. උත්සාහවන්ත වීම මගින් බොහෝ කටයුතු සඵල කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී පෙම්වතුන්ට ශුභ බවක් පෙන්නුම් කරනවා. මංගල කටයුතු වලට කිවිසුම් ගත වන්නට හැකියාව ලැබෙන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ධන ලාභ හිමිවන බවක් පෙන්නුම් කරනවා. ආදායම් මාර්ග උපයා ගන්නටද හැකියාව ලැබෙන බවක් පෙන්නුම් කරනවා. රැකී රක්ෂා අංශයන්හි ප්‍රගතියක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ලග්නාධිපති පස්වැන්නේ ගමන් කරන බැවින් අධ්‍යාපන අංශ ඉතා සාර්ථක වනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රෝග පීඩා නැති නිරෝගීමත් කාලයක් වන බව පෙන්නුම් කරනවා. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ජයාංක ලෙස අංක 1 සහ අංක 9ද ශුභ දිනය ලෙස අගහරුවාදා දිනයද ශුභ වර්ණය ලෙස රන්වන් පැහැයද යොදා ගන්න. මකර ලග්නය මකර ලග්නයෙන් උපන් ඔබට නව ආදායමක් ලැබෙන බව පෙන්නුම් කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ ධනස්ථානයේ වූ දෙවැන්නට රවි බුද පැමිණෙනවා. රාහු වික්‍රමස්ථාන ගතවත් ගුරු හතරවැන්නේ ගමන් කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී අට නම අධිපති ග්‍රහ දෙපළ දෙවැන්නට පැමිණීමෙන් හැම තැනම ශුභදායක ආරංචි අසන්නට ලැබෙන බවක් පෙන්නුම් කරනවා. මද දෙවුණුව පිණිස ගන්නා ක්‍රියාමාර්ග සාර්ථක වනවා. ආහාර පාන හිඟයක්ද නැති සිතේ සතුට ඇති කළ හැකි කාලයක් වනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී නව පෙම් සබඳතා ඇතිවන මංගල යෝජනා ඉටවන අඹසැමි සමගිය ගෙන දෙන සාර්ථක සතියක් වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකී රක්ෂා සඵල වන බවක් පෙන්නුම් කරනවා. නව ආදායම් මාර්ග සැලසෙනවා. ව්‍යාපාර කර්මාන්ත වලට ඉතාමත් හොඳ බවක් පෙන්නුම් කරනවා. හදිසි ධන ලාභ සහිත වන බව පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ඉගෙන ගන්නා දූ දරුවන්ට කලා අංශයට ශුභ බවක් පෙන්නුම් කරනවා.
ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවතින කාලයක් වන බව පෙන්නුම් කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ ජයාංක ලෙස අංක 3 සහ අංක 5ට ශුභ දින ලෙස බදාදා දිනය සහ සෙනසුරාදා දිනයට ශුභ වර්ණ ලෙස කළ පැහැය සහ ලානිල් පැහැයද යොදා ගන්න. කුම්භ ලග්නය කුම්භ ලග්නයෙන් උපන් ඔබට නිරෝගීමත් කාලයක් උදා වන බව පෙන්නුම් කරනවා. කුම්භ රාශියෙන් උපන් ඔබගේ ලග්නයට රවි බුධ පැමිණ ලග්නාධිපති හා යෝග වනවා. සෙස ග්‍රහචාරයද සමගින් ඉදිරි කාලය ඔබට මෙසේයි. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී පසුගිය කාලයේ පැවති අවහිර බාධක මගහැරී යන වේලාවක් වන බව පෙන්නුම් කරනවා. අලුත් දේවල් මිලදී ගන්නට නිවාස අලුත් වැඩියාවට කොටසක් එකතු කරන්නට සුදුසු වේලාවක් වන බව පෙන්නුම් කරනවා. හොඳ ආත්ම විශ්වාසයක් ගොඩනැගෙන නිසා ඕනෑම අමාරු වැඩක් ඉටුකර ගන්නට ශක්තිය ලැබෙනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී බුද්ධිමත්ව කටයුතු කිරීම නිසා පෙම්වතුන්ගේ ප්‍රාර්ථනා ඉටුවන අතරම මංගල යෝජනාවන්ද සඵල වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වෘත්ති අභියෝග ජය ගැනීමට හැකියාව ලැබෙන බවක් පෙන්නුම් කරනවා. ආදායම් ලැබෙනවා. අනවශ්‍ය වියදම් පාලනය කර ගන්න. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී විද්‍යාධිපති ලග්නගත වේලාවක් වන බව පෙන්නුම් කරනවා. බොහෝ දේ ඉගෙනීමට ජය ලබන්නට වාසනාව සහිත වන බව පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී නිරෝගීමත් කාලයක් වන බව පෙන්නුම් කරනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ජයාංක ලෙස අංක 1 සහ අංක 5ට ශුභ දින ලෙස බදාදා දිනය සහ සෙනසුරාදා දිනයට ශුභ වර්ණ ලෙස කළ පැහැය සහ නිල් පැහැයද යොදා ගන්න. මීන ලග්නය මීන ලග්නයෙන් උපන් ඔබට බාධක වලින් ජය ලැබෙන බවක් පෙන්නුම් කරනවා. මීන ලග්නයෙන් උපන් ඔබගේ දොළොස්වැන්නට රවි බුධ පැමිණෙමින් පවතින ග්‍රහචාරය සමග ඉදිරි කාලය ඔබට මෙසේයි. මීන ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී ඒ රාශියක තිබෙන වේලාවක 4-7 අධිපති ග්‍රහයා සහ 6 අධිපති ග්‍රහයා දුර්වල වී සිටිනවා. ඉදිරි සතියේ සැලකිය යුතු ප්‍රගතියක් නොපෙනෙනවා. අවහිර බාධක මත කරනවා. එනමුත් විදෙස් ගමන් බිමන් සාර්ථක කරනවා. බලාපොරොත්තුව සිටි බොහෝ කටයුතු ඉටුකර ගන්නට අපහසුතා මත වනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී මංගල කටයුතු විවාහ තවදුරටත් කල්‍යාණ බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ලග්නාධිපති කර්මාධිපති දෙවැන්නේ බැවින් වෘත්තීය බාධක නැමැති බවක් පෙන්නුම් කරනවා. ලැබීම්ද සාර්ථක කරනවා. අමතර ආදායම් මාර්ගවලට හොඳයි. වැයපසත් ඉහළ යන බව පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී බාධක යෙදුණත් ජයගත හැකි වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී සුළු අසනීප තත්ත්වයන් හැර වෙනත් අසනීප තත්ත්වයන් නොමැති බවක් පෙන්නුම් කරනවා. මීන ලග්නයෙන් උපන් ඔබගේ ජයාංක ලෙස අංක 1 සහ අංක 3ට ශුභ දින ලෙස අඟහරුවාදා දිනය සහ සිකුරාදා දිනයට ශුභ වර්ණ ලෙස කහ පැහැය සහ රෝස පැහැයද යොදා ගන්න.